අයිබෝවන් රටත් ලෝකයත් උණුසුම් කළ සියල්ලේ ඇත්ත ඔබට පවසන්න අදත් අපි සූදානම් එක්වන්න ලයිව් ඇට් 12 සමගින් සුපුරුදු පරිදිම ඔබ හමුවන මම සජිත් රණසිංහ මම චවිකා ගුණසේකර මුල් මම දහනේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල තවත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 8 දෙනෙකු දිවුරුම් දෙති මොනරාකල රක්ෂිතයක අක්කර 60ක් ගින්නකින් විනාශයි. භූමිතෙල් මිල අඩු කිරීමේ කැබිනට් තීරණය අද. රජ රට තවත් මත්පෙති ජාවාරමක තොරතුරු හෙළිවෙයි. ඇමරිකානු සහ උතුරු කොරියානු නායකයෝ සිංගප්පූරුවේදී හමුවෙති. නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 5 දෙනෙකු අද පෙරවරු වේදිවරුම් දෙනු ලැබුවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී. නව රාජ්‍ය අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම සිදු කෙරුණේ ජනාධිපති කාර්යාලයේදී. රංජිත් අලුවිහාරී මහතා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දුන්නේ. කඳුරට නව ගම්මාන යටතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. අජිත් මාන්නපිරුම මහතා පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ අංගචන් රාමනාදන් මහතායි. නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරේ කාදර් මස්තාන් මහතා දිවුරුම් දුන්නා. එඩ්වඩ් ගුණසේකර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නලින් බණ්ඩාර ජයමහ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඒකාම්බද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් පවතින තත්වය මත තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමටයි තැපැල්පතිවරයා තීරණය කර තිබෙන්නේ. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඊයේ පසුරු 4 සිට මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ ප්‍රධාන ඉල්ලීම් දෙකක් ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින්. තැපැල් දෙපාර්තමේන්තුව සඳහා වෙනම බඳවා ගැනීමේ පටිපාටියක් ක්‍රියාත්මක නොකිරීමට සහ උප තැපැල් ස්ථානාධිපති තනතුරට සම්මුඛ පරීක්ෂණ නවතා දැමීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරනවා. වර්ජනයේ නිරත ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසන්නේ මෙම ගැටලු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම සාකච්ඡා පැවැත්වුවද ඊට නිසි විසඳුම් නොලැබුණු බවයි. ඊයේ ආරම්භ කළ මෙම වැඩවර්ජනයට දිවයිනේ තැපැල් කාර්යාල 653ක, උප තැපැල් කාර්යාල 3410ක හා පාලන කාර්යාල 100ක සේවක පිරිසක් එක්ව සිටිනවා. මේ වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ සිට දිවයින පුරා තැපැල් සේවා කටයුතුවලට බාධා එල්ල වී තිබූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ වැඩිදුරටත් සඳහන් කරන්නේ තම ඉල්ලීම්වලට විසඳුම් ලබා දෙනතුරු 25,000කට ආසන්න තැපැල් සේවකයින් සමග අඛණ්ඩව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. නව සේවා ව්‍යවස්ථාවක් සඳහා වූ කැබිනට් සංදේශයක් සම්මත වනතුරු අඛණ්ඩව මේ වැඩවර්ජනය අපි ක්‍රියාත්මක කරනවා කුමන අභියෝග ආවත්. කෙසේ වෙතත් පවතින තත්වය මත තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කළ බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කරනවා. භූමිතෙල් මිල අඩු කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ධීවර හා ජාජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා පවසන්නේ ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70ක් දක්වා අඩුවන බවයි. ඉන්ධන මිල සංශෝධනය සමග භූමිතෙල් ලීටරයක මිල රුපියල් 57කින් ඉහළ දැමීමට පසුගියදා රජය තීරණය කළා. ඒ අනුව මේ වන විට වෙළඳපොලේ භූමිතෙල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 101කටයි.
රජයක බුම්තෙල් මිල ඉහළ දැමීමේ තීරණයට ධීවර ප්‍රජාව ඇතුළු පාර්ශ්ව කිහිපයකින් එල්ල වුණේ දැඩි විරෝධයක්. ඉන්ධන මිල පහළ දමන ලෙස ඉල්ලා ධීවර ප්‍රජාව අවස්ථා කිහිපයකදී විරෝධතාවල නිරත වුණා. මේ අතර ධීවර සංගම් නියෝජිතයින් සහ විශේෂභාර අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා අතර ඊයේ පස්වරුවේ විශේෂ හමුවක් පැවැත්වුණේ මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. අපි තීරණය කරා රුපියල් 70ට ධීවර සහෝදරවරුන්ට තෙල් ලබා ගැනීමට සුදුසු ස්ථානයකින් තෙල් ලබා ගැනීමට දැන් මේ කැබිනට් පත්‍රිකාව දානවා. මීට අමතරව මම කැබිනට් පත්‍රිකාවක් දාන්න බලාපොරොත්තු වෙනවා ඔබ තමුන් වහන්සේලාගේ අවුට්බෝඩ් ඔයිල් වලට. ඒ තෙල් වර්ගය පාවිච්චි කරන්නේ ධීවර ජනතාවම විතරයි. ඒකට කියන්නේ අවුට්බෝඩ් ඔයිල් කියලා. ලීටරයක් රුපියල් 800ක් එක බෝට්ටුවකට ලීටර් කීයක්? 707ක් වෙනවා. ඔය ලීටර එකමාරක් දෙකක් දුරේ හැටියට දානවා. ඉතින් මේක ධීවර ජනතාවට ඒකත් ඊළඟ එයා ඉල්ලීමක් කරා ධීවර සංගම් නියෝජිතව අධිකරු ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් අවශ්‍යයි කියලා. මම ඒ සාකච්ඡාවත් නුදුරු අනාගතයේදී තායික්මණින් හැකික්මණින් අපි ලබා දෙන්න කටයුතු කරනවා. මොනරාගල හොරඹුව කඳුරක්ෂිතේ හටගත් ගින්න හේතුවෙන් අක්කර 60කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. කිසියම් පුද්ගලයෙකු විසින් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි මොනරාගල පොලිසිය සැක පළ කරන්නේ. මොනරාගල හොරඹුව කඳුරක්ෂිතේ ඊයේ දහවල් ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්න අද අලුයම් කාලයේ වෙනතුරුත් පැතිර තිබුණා. මෙම ගින්න හේතුවෙන් අක්කර 60කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. ගින්න පැතිරී යාම හේතුවෙන් රක්ෂිතය තුළ තිබූ වටිනා ශාක මෙන්ම වන සතුන්ටද හානි සිදුව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ වන විට ගින්න මැඩ පැවත්වා ඇති අතර කිසියම් පුද්ගලයෙකු රක්ෂිතයට ගිනි තැබුවේද නැද්ද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි මොනරාගල පොලිසිය පවසන්නේ. තරවකරුවෙකු ලෙස පෙනී සිටිමින් රුපියල් 38 ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු මැණික් ගල් තොගයක් සංගවාගෙන සිටි පුද්ගලයෙකු තංගල්ල විශේෂ කොට්ටාෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සැකකරු අද අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතයි. බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු තංගල්ල තලගම ප්‍රදේශයේ පදිංචි තරවකරුවෙකුට මෙම මැණික් ගල් තොගය අලෙවි කිරීම සඳහා ලබා දී තිබෙනවා. ඔහු එම මැණික් අලෙවි නොකර සංගවා තබා සිටියේදී ව්‍යාපාරිකයා විසින් ඒ පිළිබඳව තංගල්ල පොලිස් අධිකාරීවරයාට පැමිණිලි කර තිබුණේ තමන් වංචාකරුවෙකුට හසු වූ බව පවසමින්. ඒ අනුව සිදුකරන ලද පරීක්ෂණවලදී 44 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනුණා. මැණික් ගල් තොගයද බෝතල් දෙකක දමා සැකකරුගේ නිවසේ සංගවා තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. මැණික් ගල් තොගේ වටිනාකම රුපියල් 38,38,000ක් බව පොලිසිය සඳහන් කළා. එම මැණික් තොගේ බර කැරට් 12,260ක්. අත්අඩංගුවටගත් සැකකරු අද තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පාසල් සිසුන් සහ තරුණ පිරිස් ඉලක්ක කරගනිමින් පොළොන්නරුව නගරයේ සිදුකෙරුණු මත්පෙති බෙදාහැරීමේ ජාවාරමක තොරතුරු හෙළි කරගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. මෙම ජාවාරම සිදුකළ සැකකරුද පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති බවයි වාර්තා වන්නේ. පාසල් සිසුන් සහ තරුණ පිරිස් ඉලක්ක කරගෙන පොළොන්නරුව නගරයේ මත්පෙති බෙදාහැරීමේ ජාවාරමක් සිදුවන බවට පොළොන්නරුව පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ඊයේ සවස පොළොන්නරුව පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මෙම මෙහෙයුමේදී මඩකලපුවේ සිට පොළොන්නරුවට මාළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පරීක්ෂා කර තිබෙනවා. එහිදී ලොරි රථයේ තිබී මත්පෙති 300ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. ලොරි රථයේ රියදුරා අත්අඩංගුවටගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙන්නේ කලක සිට මෙම ජාවාරම සිදු කර ඇති බවටයි. මඩකලපුව ප්‍රදේශයෙන් රැගෙන මත්පෙති පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පාසල් සිසුන් සහ තරුණ පිරිස් ඉලක්ක කර කලක සිට බෙදාහරින බවට මෙම සැකකරු වැඩිදුරටත් පවසා තිබෙනවා. ඔහු අද දින පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. තවත් දේශීය පුවත් කිහිපයක් වෙත අවධානය යොමු කරන්නටයි මේ සූදානම.
අභියෝගතා රසක් මැද ජීවිතය ජයගන්න වෙරදරන මිනිසුන් පිළිබඳව විශේෂයෙන්ම කාන්තාවන් පිළිබඳව අපට විටින් විට අහන්නට ලැබෙනවා. මේ විදිහට තමන්ගේ සැමියාද අහිමිව රෝගී කාන්තාවක් තම දරුවාද සමග ජීවිතය ජයගන්නට වෙරදරන පූතක් පිළිබඳව අපට වාර්තා වුණේ දිඹුලාගල ප්‍රදේශයෙන්. අපි මේ පිළිබඳව අද උදෑසන අද දවසින් රටට අනාවරණය කළා. මේ ඉන්නේ කේකේ රේඛා සමුද්‍රා. ඇය 47 වෙනිදී තිදුරු මවක්. දිඹුලාගල ගල්තලාව රක්ෂිතය අසල කුඩා පැලක ඇය ඇගේ දරුවන් සමග දිවි ගෙවනවා. පුතුන් දෙදෙනෙකු සහ දියණියක් සිටින මේ පැලට අප යන විට සිටියේ පාසල් යාමට නොහැකිව අසරණව සිටින බාලපුතු පමණයි. යාන්තමින් නටවාගත් පැල ඉතා අබලන් තත්ත්වයේ පවතිනවා. වරිච්චි බිත්තිය වන අලින් විසින් කඩා දැමීම හේතුවෙන් නිවසේ බිත්ති බොහට පත්වැත්තේ ඉටිකොළයි. වැසිදාට අබලන් වූ වහලින් කාන්දුවන වතුර සමග සටන් වැදීමට මේ තිදුරුමවට සිදුවනවා. ඇයට මුහුණ දීමට සිදුව ඇති වඩාත් දුක්බරම සිදුවීම වන්නේ තම බාලපුතුට අධ්‍යාපනය අහිමිවීම. අධ්‍යාපනය සඳහා පිරිවෙනකට ගියද ආර්ථික අපහසුකම් හේතුවෙන් මේ කුඩාතරුවාගේ අධ්‍යාපනය අතරමඟ කඩා වැටිලා. රජයේ සහනාධාර වශයෙන් ලද රුපියල් 30,000ක මුදලින් ඇයට ගොඩනැගීමට හැකි වුණේ නව නිවාස සිහිණියේ අත්තිවාරම පමණයි. ලක්ෂයක සහනාධාරයක් ලබා දෙන බව සඳහන් වුවත් ඉතිරි 70,000ක මුදල පිළිබඳව කිසිදු සඳහනක් නොමැති බවයි ඇය පවසන්නේ. ගරා වැටුණු පැල වෙනුවට යාන්තමින් හෝ වැටී සිටීමට කුඩා නිවසක් ඉදිකර ගැනීම මෙන්ම තම කුඩා පුතුට නැවත අධ්‍යාපනය ලබා දීම යන සිහින යථාර්ථයක් බවට පත්කර ගැනීම ඇයට ඇති වටිනාම බලාපොරොත්තුවයි. බොල්ගොඩ ගඟ රක්ෂිතයේ කලක සිට සිදුකරගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට පානදුර වලාන මධ්‍යම දූෂණ වර්ධන ප්‍රහාරක ඒකකය සමත් වී තිබෙනවා. මෙහිදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයෙකු සමග මත්පැන් තොගයක්ද එම ඒකකය බහරයට ගෙන තිබෙනවා. බොල්කොඩ ගඟ රක්ෂිතයේ මහා පරිමාණයෙන් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට අවස්ථා කිහිපයකදීම තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව එම ඒකකයේ නිලධාරීන් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානය ඊයේ දින වටලනු ලැබුවා. මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයෙකු මෙහිදී වලාන පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ස්ථානයේ තිබී ගෝඩා බැරල් 12ක් මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා උපකරණ තොගයක්ද මේ නිලධාරීන් බහරයට ගැනුණා. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ මොරොන්තුඩුව පිළියන්දල සහ පානදුර ඇතුළු ප්‍රදේශ රැසකට මේ මත්පැන් බෙදා හරින බවයි. අත්අඩංගුවට ගත් සැකකරු අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දඩයක්කරුවෙකුගේ වෙඩිපහරින් තුවාල් ලබා සිටි මුවෙකු බේරා ගැනීමට වීරකැටියේ ප්‍රදේශයේ ජනතාව සමත් වී තිබෙනවා. ඒ ගෝණදෙනිය රක්ෂිතයේ ආසන්නයේ එම මුවා වැටී සිටියේදී වීරකැටිය ගෝණදෙනිය රක්ෂිතයේ ආසන්නයේ වෙඩිවැදී මුවෙකු වැටී සිටින බවට ගම්වාසීන්ට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව මෙම ස්ථානයට ගිය ගම්වාසීන් විසින් වෙඩිවැදී සිටි මුවාට තාවකාලික ප්‍රතිකාර සිදු කරනු ලැබුවා. අනතුරුව මේ පිළිබඳව රන්න කලමැටිය වනජීවී කාර්යාලයට දෙනුම් දී තිබෙනවා. පසුව මෙම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරීන් විසින් තුවාල ලබා සිටි මුවා ආරක්ෂිතව රැගෙන යාමට කටයුතු කළා. තුවාල ලබා සිටි මුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවන්ට රැගෙන ගිය බවයි වනජීවි නිලධාරීන් පැවසුවේ. මේ අතර අම්බලන්කුඩ රන්තුඹේ ඔලකම ප්‍රදේශයේ නිවසකට පැමිණි පිඹුරෙකු අල්ලා ගැනීමට ගම්වාසීන්ට හැකි වුණා. අඩි 8ක පමණ දිගකින් යුත් එම පිඹුරාගේ උදර ප්‍රදේශයේ ප්ලාස්ටික් රවුමක් සිරවි තිබීම නිසා එය ඉවත් කිරීමට ගම්වාසීන් පියවරගෙන තිබුණා. එම ප්ලාස්ටික් කැබැල්ල ඉවත් කිරීමෙන් අනතුරුව පිඹුරාට ගම්වාසීන් විසින් තාවකාලික ප්‍රතිකාරද මෙහිදී සිදු කළා. අනතුරුව මේ පිළිබඳව හික්කඩුව වනජීවි නිලධාරීන්ටද දැනුම් දුන්නා. මෙහි පැමිණි වනජීවි නිලධාරීන් විසින් පිඹුරා ගාල්ල හියාරේ රක්ෂිත ප්‍රදේශයට මුදා හැරීම සඳහා රැගෙන කියා.
කටුවන රිටිගහයාය ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් ප්‍රවාහනයට සූදානම් කර තිබූ බුරුත දැවතුගයක් වනස්මුල්ල අඩවි වන නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා. එම දැවතුගේ වටිනාකම රුපියල් ලක්ෂ 5කට අධික බවයි වැටලීම සිදු කළ නිලධාරීන් පවසන්නේ. කටුවන රිටිගහයාය ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් ප්‍රවාහනයට සූදානම් කර තිබූ බුරුත දැවතුගයක් පිළිබඳ තොරතුරක් වනස්මුල්ල අඩවි වන කාර්යාලයේ ප්‍රධානී සුමිත් සුවාරිස් මහතාට ලැබී තිබුණා. ඒ අනුව මිද්දිනිය බීට්ටු වන නිලධාරීන් හා වනස්මුල්ල අඩවි වන නිලධාරීන් එක්ව එම ස්ථානය වටලනු ලැබුවා. එහිදී බලපත්‍ර සහිතව ප්‍රවාහනයට සූදානම් කර තිබූ දැවතුගයක් සමග බලපත්‍ර නොමැතිව ප්‍රවාහනයට සූදානම් කර තිබූ දැවතුගයක්ද සොයාගෙන තිබෙනවා. නිත්‍යානුකූල බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් එම නීති විරෝධී දැවතුගය ප්‍රවාහනයට සූදානම් කර තිබූ බවයි වනස්මුල්ල අඩවි වන නිලධාරීන් පැවසුවේ. දැවතුගේ වටිනාකම රුපියල් ලක්ෂ 5කට අධික බවද වැටලීම සිදු කළ නිලධාරීන් පවසනවා. බලපත්‍ර රහිත දැවතුගය රාජ්‍ය දැව සංස්ථාවට බාර දීමට කටයුතු කර ඇති අතර මේ සම්බන්ධ ඉදිරි නීතිමය පියවර ගන්නා බවයි වනස්මුල්ල අඩවි වන නිලධාරීන් පැවසුවේ. ත්‍රිකුණාමලය ගෝමරන් කඩවල ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්වීමෙන් තුවාල ලබා සිටින අලියාට ප්‍රතිකාර කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙනවා. මීට මාස 7කට පමණ පෙරයි මේ අලියා වෙඩිවැදීමෙන් තුවාල ලැබුවේ. ත්‍රිකුණාමලය ගෝමරන් කඩවල ගල්කඩවල ප්‍රදේශයේ වැව්තාවුල්ලක මෙම වනාලියා රැඳී සිටිනවා. බඳින තුවක්කුවක් පත්තුවේ තුවාල් ලබා සිටි මෙම වනාලියාට ගිරිතලයේ පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් මුල් අවස්ථාවේ සිට මේ දක්වාම ප්‍රතිකාර කරනු ලබනවා. පසුගියදාත් පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි ඇතුළු කණ්ඩායම අලියාට ප්‍රතිකාර කිරීමේ මෙහෙයුමට එක් වුණේ මෙලෙසින්. මෙම වනාලියා ඉදිරියේදී ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත අතර ඉදිරියේදී රක්ෂිතයක් වෙත ගෙන යාමට නියමිත බවත් වනජීවී නිලධාරීන් පවසනවා. විදේශ සහ ක්‍රීඩා පාතවලට පෙර අපි අලිත් සූදානම් මද විරාමයක් ලබා ගනිමු. ලොවක් බලා සිටින හමුවීමක තොරතුරු සමගින් දැන් විදේශ පුවත්. මුළුමහත් ජාත්‍යන්තරයේම අවධානයට ලක්වෙමින් අද සිදු වූ අමරිකානු සහ උතුරු කොරියානු නායකයින්ගේ ඓතිහාසික හමුව ඉතා සාර්ථක වූ බව විදෙස් මාධ්‍ය පවසනවා. සිංගප්පූරුවට අයත් සෙන්තොසා දූපතෙහි පිහිටි කැපෙල්ලා නිකේතනයේදී මේ විශේෂ හමුව පැවැත්වුණේ දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ. ඒ පිළිබඳ තොරතුරු සමගින් විදෙස් පුවත් දැන්. වසර ගණනාවක සිට පසමිතුරන්ව සිටි අමෙරිකාවත් උතුරු කොරියාවත් සියලු එදිරිවාදිකම් පසෙකලා දෙරට අතර නව සම්බන්ධතා වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව නිල වශයෙන් තහවුරු කෙරුණේ මීට සති කිහිපයකට පෙරයි. ඒ අනුව ජුනි මස 12 වැනි දින සිංගප්පූරුවේදී මෙම හමුව සිදුවන බව විදෙස් මාධ්‍ය අනාවරණය කළා. ඒ සියලු සැලසුම් අනුව මේ ඓතිහාසික හමුවට සහභාගී වීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා පස්වරුව වන විටත් සිංගප්පූරුවට ලඟාවී තිබුණා. අනතුරුව යොදාගත් පරිදි සිංගප්පූරුවේ සෙන්තොසා දූපතෙහි පිහිටි කැපෙල්ලා නිකේතනයේදී අමෙරිකානු සහ උතුරු කොරියානු නායකයින්ගේ හමුව සිදුවුණා. ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 6:30ට පමණ සිදු වූ මෙම ඓතිහාසික හමුව ආවරණය කිරීම සඳහා ජාත්‍යන්තර මාධ්‍යවේදීන් 3000ක පමණ පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ. දුරේ සිටින කාලය තුල අමෙරිකානු ජනපතිවරයෙක් උතුරු කොරියානු නායකයෙකු නිල වශයෙන් හමු වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙසටයි මෙම හමුව ඉතිහාසගත වන්නේ. අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී මුලින්ම අදහස් පළ කරමින් දන්වා ඇත්තේ දෙරට අතර විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනගා ගත හැකි බව තමාට විශ්වාස බවයි. මේ අතර උතුරු කොරියානු නායක කිම් ජොං අන් පවසා ඇත්තේ මෙම තත්වයට පැමිණීම අතිශය දුෂ්කර එකක් වූ බවයි. එමෙන්ම පැවති සියලු බාධක මගහැර අද දිනේදී තමන් මෙම සමුළුවට එක් වූ බවත් කිම් ජොං අන් පවසා තිබෙනවා.
මේ අතර විදේශ මාධ්‍ය පවසන්නේ කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවියෙන් තොර කලාපයක් බවට පත්කිරීම මෙන්ම උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර සාම ගිවිසුමකට එළඹීම මෙම සාකච්ඡාවල මූලික අරමුණ බවයි. උතුරු කොරියාවත් අමරිකාවත් අතර පැවැත්වෙන මෙම විශේෂ සාකච්ඡා වටය සඳහා සිංගප්පූරු රජය විසින් විශාල පිරිවැයක් දරා ඇති අතර ඓතිහාසික හමුව පැවැත්වෙන සෙන්තුසා දූපත අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද එරට ආරක්ෂකංශ පියවරගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ ජනපති ට්‍රම්ප් මෙම සමුළුව නිමවා අද පස්වරු 5:30ට පමණ යළි අමරිකාව බලා පිටත්වීමට නියමිත බවයි. දැන් ක්‍රීඩා පුවත්. ලබන මස මෙරට සංචාරයකට එක්වන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ටෙස්ට් සංචිතය ඊයේ ප්‍රකාශයට පත් කළා. ආබාධයක් හේතුවෙන් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි සුපිරි වේග පන්දුවන ක්‍රීඩක ඩේල් ස්ටේන් යළි දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා. දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සම්පූර්ණ තරගාවලියකට සහභාගී වීම සඳහා ලබන මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. මසක කාලයක් මෙරට රැඳී සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම එහිදී ටෙස්ට් තරඟ දෙකකට එක් දින තරඟ පහකට සහ එක් 20-20 තරඟයකට සහභාගී වීමට නියමිතයි. ටෙස්ට් තරඟාවලියට සහභාගී වන 15 දෙනෙකුගෙන් සමන්විත දකුණු අප්‍රිකානු සංචිතය ඊයේ ප්‍රකාශ කළා. දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය වන්නේ නායක ෆෆ් ඩූප්ලෙසි, ඩීන් එල්ගර්, ඒඩ්‍රියන් මක්‍රම්, හෂිම් අම්ලා, ටිම්බා බූමා, ටියුනිස් ඩී බියුරන්, ක්වින්ටන් ඩී කොක්, වර්නන් ෆිලෙන්ඩර්, හෙන්රිච් ක්ලාසන්, කගිසෝ රබාඩා, ඩේල් ස්ටේන්, ලුංගී න්ගිඩි, තබාෂ් ශම්සි, කේශාවෝ මහරාජ් සහ ෂෝන් වැන්බර්ග්. ආබාධයකට ලක්ව සිටි ඩේල් ස්ටේන් මාස 6කට පසුවයි මේ තරගාවලියේ සිට යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගය ලබන මස 12 වෙනිදා ගාල්ලිතී ආරම්භ වීමට නියමිතයි. එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර පැවති එකම එක්දින තරගෙන් ලකුණු 6ක පෙරලිකාර ජයක් වාර්තා කරන්නට ස්කොට්ලන්තය සමත් වුණා. ස්කොට්ලන්තයේ එඩින්බර්ග්හි පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය පන්දු අර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 371ක් රැස් කළේ ජාත්‍යන්තර ටෙස් වරම් හිමි නොවූ කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කැලම් මැක්ලෝඩ් පන්දු 94කින් නොදැවී ලකුණු 140ක් රැස් කළේ 4 පහර 16ක් සහ 6 පහර 3ක් සමකින්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දු අර 48යි පන්දු 5කදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවුණේ ලකුණු 365ක් පමණයි. ජොනි බෙස්රෝ ලකුණු 105යි, මාක්වර්ඩ් කඩුලු 3යි. තරගයේ වීරයා කැලම් මැක්ලෝඩ්. බස්නාහිර පළාත් ආරාධිත පාසල් වොලිබෝල් තරගාවලිය දින දෙකක් පුරා පැවැත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. කාණ්ඩ 5ක් යටතේ පැවති මෙවර තරගාවලියට බස්නාහිර පළාතේ පාසල් කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. 18-15 බාලක ශූරතාව කඳාන ඩී මැසනට් විද්‍යාලය හිමි කරගත්තා. වයස අවුරුදු 25 බාලක ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලය වට 3.0ක් ලෙස පරාජය කළ හොරණ විද්‍යාරත්න විද්‍යාලය තිනාගත්තා. එම වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාවේට කොළඹ ලුම්බිනි විද්‍යාලයේ හිමිකම් කීවේ පානදුර අගමැති බාලිකා විද්‍යාලය වට 2.0ක් ලෙස පරාජය කරමින්. වයස අවුරුදු 25 දක්ෂතම ක්‍රීඩකයා ලෙස හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ රවින්දු පරාක්‍රම සම්මාන දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය කොළඹ ලුම්බිනි විද්‍යාලයේ ප්‍රබෝධා හන්සිනීට හිමි වුණා. එසමගින් අදට අපි ඔබෙන් සමුගන්නවා. මම චවිකා ගුණසේකර. මම සජිත් රණසිංහ. අපි අලිත් හමුවෙමු අද රාත්‍රියේදී Live@7 තුලින්. සුබ දවසක්.